බෝධෑසනක්. අපි ඉඩදා උදේ නවයට ආරම්භ කරන්නේ සුපුරුදු විදිහට සියත එක්ක ක්‍රිකට්. මේ ක්‍රිකට් පිළිබඳව කතාබා කරමින් සිටින්න කාල වකවානුව. ඉතිං ශ්‍රී ලංකා පාකිස්තාන සංචාරයේ නිල රූපවාහිනී විකාශක වගේම නිල ගුවන් විදුලි විකාශක විදිහට අපි සෑම තරගයකම විස්තර විචාරය පන්දුවෙන් පන්දුවට සජීවීව ගෙනෙන මාධ්‍ය නිල අනුග්‍රාහකයා විදිහට මේ ක්‍රිකට් පිළිබඳව තවත් කතා කරන්නට තමයි අපි මේ ඉරිදා උදෑසන මේ පැය දෙක වෙන් කරලා තියෙන්නේ. අදත් අපි ක්‍රිකට් ගැන කතා කරන්නට ගිය සති වගේම ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට ආරාධනා කර තිබෙනවා අපි සියත එක්ක ක්‍රිකට් වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ කියලා. කවුරු දන්නවා මේ මම අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මුහුණු දැක්ක පමණින්ම මේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට මං වෙනම හඳුන්වා දීමක් දිය යුතු වන්නේත් නැහැ. මොකද ඔබ කවුරුත් ආදරය කරන ක්‍රීඩකයින් තිදෙනෙක් තමයි අද අපිත් එක්ක ඉන්නේ. මම පළමුවෙන් හඳුන්වා දෙන්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්, ඒ වගේම දක්ෂ ප්‍රතිකරුවෙක්, දක්ෂ පන්දු යවන්නෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට අපි අදටත් ආදරය කරන තිලක රත්න දිල්ෂාන්. සුබෝදෑසනක් ආයිබෝවන්. සුබෝදෑසනක් ආයිබෝවන් හැමෝටම. ඒත් එක්කම වේග පන්දු යවන ක්‍රීඩකයෙක් විදිහට අපිට හමු වෙන, නමුත් ප්‍රතිකරුවෙක් විදිහටත් කණ්ඩායමේ අවශ්‍ය වෙලාවට තමන්ගේ යුතුකම මෙහෙවර වගකීම හරියාකාරව ඉෂ්ට කරපු, කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේදී පිටපිටම ආරම්භක පන්දු යවන්නෙක් විදිහට ආරම්භක පන්දු තුනේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගත්ත, අපිට මහත් සම්පතක් බවට පත්වෙච්ච, 96 ලෝක කුසලානයේදී අපි මහත් බලපොරොත්තුවක් තියාගත්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි චමින්ද වාස් කියලා කියන්නේ. අද අපි ආරාධනය පිළිගෙන චමින්ද වාස් පැමිණිලා ඉන්න අපිත් එක්ක ක්‍රිකට් ගැන කතා කරන්න සින්දුවක් දෙකක් කියන්න සන්තෝෂ වෙන්න මේ පැය දෙකේදී. අයිබෝන් චමින්ද වාස්. අයිබෝන් සුබෝදෑසනක්. සුබෝදෑසනක් ඒවා. තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා, ක්‍රීඩකයාත් හඳුන්වා දිය යුතුමයි. මොකද ඔහු ක්‍රිකට් වෙනුවෙන් සෑහෙන පරිත්‍යාගයක් කරපු ක්‍රීඩකයෙක් නිසා අපි ඔහුට ඒ ගෞරවය ලබා දිය යුතුමයි. මා හිතන්නේ ඔබ දැක්කොත් මේ ක්‍රීඩකයා කවුද කියන්න ටිකක් සෑහෙන කාලෙකට ඉස්සර වෙලා අපිට හම්බ වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ගිය ක්‍රීඩකයෙක්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නිරතරම වෙහෙස වෙන ක්‍රීඩකයෙක් සහ හොඳ ක්‍රිකට් නරඹන්නෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. බන්දු සමරසිංහ කියන ක්‍රිකට් ක්‍රීඩකයා. සුබෝදෑසනක් ඒවා අයිබෝවන්. අයිබෝවන් මේ අහන් ලීට තියෙන අර කප් ටික මගේද කියලා මම හිතන්නේ ඩිල්ෂාන් මල්ලි මගේ ෆොටෝ එක දැක්කට පස්සේ චමින්ද මල්ලි දෙන්නම මේ කප් ටික මගේද කියලා මගේ මූණ දිහා බලලා ඇස් වලින් මට තේරුණා මන්න විලිලැජ්ජාවක් වගේ තාවා. ඒ කියන්නේ ඒ කප් ටික ගෙනත් තියලා ෆොටෝ එකක් අරගෙන ඒ කාලේ පංචිකාවත්ෙන් හරි කොහෙන් හරි ගෙනත් තියලා ගත්ත ෆොටෝ එකක්ද කියලා රසික රසිකාවියන්ට සහ මුළු මහත් ලෝකේ පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ලෝලින්ට සමහර විට මේක සම්ම්‍යප්‍රයෝග දෙයක්ද කියලා හිතෙන්න ඉඩ තියෙනවා වගේ නිකන් එහෙම වගේ මගේ ආවා. මලියල දෙන්නගේ මේ දුර්වලකම නෙමෙයි, ඒක ඔබටත් ආවා වගේ නිකන් නිකන් ගානවා වගේ හිතුණා ඒක දැක්කම. නමුත් ඒ බ්ලේසර් කෝට් එක මං ඇවිල්ලා ඇත්තටම ඒ බ්ලේසර් කෝට් එක ආයේ දැම්මා නම් ඒ ෆොටෝ එක පොඩ්ඩක් වෙන්න ඕක බලන්න අපි විස්තර කියන්න. ඔය කප් ටිකේ විස්තරත් කියන්න. දැන් මේ සයිඩ් එකට මං කොණ්ඩෙක් පීරලා ඉන්නේ, ඔය ඉන්නේ මම, ඔය ඇත්ත බන්දු සමරසිංහ. හැබැයි සාමාන්‍යයෙන් බන්ද සමරසිංහලත් 8 දෙනෙක් විතර වගේ ඉන්නවා. මෙතන මේ බ්ලේසර් කෝට් එක මං ඇවිල්ලා පිටකොටුවෙන් ඒ වෙලාවේ ගත්තේ. ටිකක් අමාරු නැව කෝට් එක හදන්න මේ පිටකොටුවෙන් ඇවිල්ලා ගත්තේ, මේ අමාරුවෙන් හදාගත්තේ. අර එතකොට අර කප්ස් වල ලොකු පල්ලිය ඇවිල්ලා බිග් මැච් එකේ, ඒ කියන්නේ බිග් මැච් එකෙන් කෑගලි සාන්ත මරියා විද්‍යාලයට ලැබිච්ච ලොකු පල්ලිය. ඒක ඇත්තටම ඒ වෙනකොට ওই ලොකු පලිය ඇවිල්ලා මට සතියක් විතර දුන්නා ගෙදර තියාගන්න ඉස්කෝලේ ප්‍රින්සිපල්. ඒ කියන්නේ බිග් මැච් එක ඉනිංස් වලින් ඩිල්ෂාන් පුතේ මම දින්නේ ඒ වෙලාවේ ඉනිංස් වලින් බිග් මැච් එකක් දිනනවා කියන්නේ 1969. මේ චමින්ද මල්ලි දන්නවා, මොකද චමින්ද වාස් කියන මේ රටේ ලෝක පූජිත ක්‍රීඩක තුමාගේ අයියා මාත් එක්ක සෙල්ලම් කරා ඩේලුන්ස් ට්‍රොෆි ටූර්නමන්ට් එක බදුරුලිය. මයිදනේ ජමින්ද පුතා ඒ ගැන කියයි. එතකොට දැන් මේ ෆොටෝ එක දැක්කම නිකන් විලිලැජ්ජාවක් වගේ එනවා. හේතුව මගේ රසික රසිකාවියෝ මගෙන් අහන්න ගන්නවා, බන්දෝ මේක මාර වැඩක් නේ. දැන් ඔයා ක්‍රිකට් ගේම කවදද? හැබැයි මේක කෑගලු දිස්ත්‍රික් දන්නවා. ඒ වගේම කෑගලු දිස්ත්‍රික්කේ ක්‍රීඩක ක්‍රීඩකයෝ සහ ක්ලබ් 7ක් තිබ්බා.
මායා රේන්ජර්ස් ඒ වගේම ඩයිනමෝස් ඒ වගේ ක්ලබ්ේ ක්ලබ්තෝටත් මන් සෙල්ලං කරා. ඒ දවස මට ගෙදර කරන්න වැඩක් නෑ. මං ක්‍රිකට් තමයි ගැහුවේ. ඒ වගේම ෆුට්බෝල් කැප්ටනුත් කරා. ඒ වගේ දේවල් කරා. ඉතින් මේක පිළිගන්නේ නෑ මොකද සමහරට මගේ චිත්‍රපටි දකින්නකොට තමයි තේරෙන්නේ මගේ ක්වික්නස් එකයි මං උඩින් යනවා හැම ෆයිට් එකකම සම්බන්ධ වෙනවා පොල්පිටි අරන් ගගා දුවනවා ගොඩාක් දුරට ප්‍රධාන නළුව බේරගන්න අවසානයේදී යන්නේ පොල්පිටක් අරන් අපි ඉතින් ඒකෙදි ප්‍රෙඩිසිල් මහත්මයාත් ඔය මට ඒ කාලේ හම්බෙච්ච ඇන්තනි සීපර අයියා ඒ හැමෝම වගේ ජෝ අයියලා අහනවා බන්දු කොහමද මෙච්චර ඉක්මනට දුවන්නේ කියලා ඉතින් ඒ තමයි මේ ක්‍රීඩාවට පින් සිද්ධ වෙන්නේ ඇත්තම දැන් මං ඇති කතා කරපු තුම කතා කරනවා පයිදර දැන් මේ මේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න දැන් ඔය කාලේ ඉදින් දැන් කෑකළ ශාන්ත මරියා විද්‍යාලෙත් එක්ක ක්‍රිකට් ගැව්වේද බිග් මැච් එක ගැව්වේ මොන ස්කෝලෙත් එක්කද කෑකළ විද්‍යාලෙත් කෑකළ විද්‍යාලෙත් අදටත් තියෙන්නේ මේ 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 දෙක නේද ඔව් ඒ අතර කෑකළනේ දැන් අපේ ස්කෝට් නම් දැන් ගිය අවුරුද්දේ අවුරුදු 150 මේ පිරුණා අපි උත්සවයටත් ගියා එතකොට කෑකළ විද්‍යාලෙත් ඒ වගේම කාලයක් සෑහෙන කල් ඉතින් මේකේ පාඨශාලාන්තර තරඟේ තියෙන හැමදාම ඇත්තරම මැච් එක ඉවරනාම සන්තෝෂය කියන්නේ මිනි මරුමක් වෙනවා. ඒ කියන්නේ ක්‍රීඩා ලෝලිකම වැඩිකම වෙලා නිකන් මේ හකු නිකන් මේ එක එක්කන අල්ල ගන්නවා හැන්දෑවට. ඒ කටි බොන්නේ නැහැ. එහෙම ක්‍රීඩා අපි ක්‍රීඩා කරනකොට බ්‍රවුන් බවුන්ඩරි ලයින් එකෙන් එළියේ ඉඳගෙන එහෙම බොන්නේ නැහැ. නෑ නෑ. ඒ වුණාට හක්ක ඉන්න බැරි වෙනවා පරාජය දරා ගන්න බෑ. දැන් කෙනෙකුට පරාජය දැන ගන්න පුරුදුනේ අපි ක්‍රීඩා කරලා. මයිතන්නේ මේ මල්ලිල දෙන්නව දෙන්නම දන්නවා පරාජය ඕලන්න පුළුවන් මා විශාල චරිත දෙකක් මේ මොකද ක්‍රීඩාවේදී තමයි තේරෙන්නේ ක්‍රීඩා කරපු කෙනෙකුට හරියට ක්‍රීඩා කරපු කෙනෙකුට තමයි පරාජය දැනෙන්නේ ඩිල්ජන් මල් එතෙන්දී ඉවසීම මේ හැමදේම එන්නේ ලෝක පූජිත ක්‍රීඩාවේ ඉතින් මටත් උනා ඉනිංග්ස් නේ දැන් මම එකපාරයි බැට් කරේ දවස් දෙකයි බැට් කරන්න තියෙනවා ඒතොර ඒ දවස්වල 2 day matches තියෙන්නේ මේ ඩිල්ජන් මල් එතකොට එක 69 පළවෙනි ඉනිංස් එකේදී අපි ටෝටල් ස්කෝර් එකක් ගැහුවා 300 ගාන. අර කට්ටිය ඉනිංස් දෙකම ගහලත් ගා ගන්න බැරි වුණා. ඒ තමයි කෑගලු සෙන්ට් මේරිස් ඉතිහාසයේ. කෑගලු විද්‍යාල ඉතිහාසයේ පළවෙනියෙන්ම ඉනිංස් දුන්න ක්‍රීඩා නායකයා 69. එහෙම උනේ මොකද? ඒක මම හිතන්නේ දැන් තියෙන දැනට පවතින අපේ ලෝක පූජිත ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වටිනවා කියලා මට නිකන් හිතෙනවා පුජ්‍යලිකෝ මේ කියන එක. ඒකට හේතුව එහෙම ඉනිංග්ස් දෙන්න පුළුවන් උනේ ඩිල්ජන් මල්ලි. මම මහා විශාල ක්‍රීඩකයෙක් නෙවෙයි. නමුත් මම සරා ට්‍රොෆි සරා කුසලාන පවා මම ගැහුවා. අහම්බෙන් තමයි සිංහල සිනමාවට ආවේ. නැත්තම් ඇත්තටම මේ ඔබතුමාලා වගේ ක්‍රීඩකෙක් බවට ලෝක පූජිත බවට පත් වෙයි. ඒ දවස්වල ටීම් එකට හැබැයි ගත්තනම් ඒ කියන්නේ දැන් ඔය තෝරන මණ්ඩලෙන් මාව ගන්න එකක් නැහැ කියලා මට හිතෙනවා. නමුත් ගත්තනම් ලෝක පූජිත වෙයි. ඉතින් ගත්තේ නැති ඉන්න හොඳ වෙලාවට මම ඇඩ් කරන තත්ත්වෙටපත් වෙන්නත් ඇති කියලා හිතෙනවා. ඉතින් ඒ කාලේ කෑගල්ලේ ටීම් එක ඩිස්ත්‍රික් ටීම් එක සෙල්ලම් කරනකොටත් ටීම් එකට යන්න එහෙම ලේසි නැහැ. හැබැයි ඉතින් ඒ කාලේ නම් ඉතින් ඔය ජැක් ගහලා යාළුකම් වලට ගන්නෙ නැහැ. මොකද යාළුකම් වලට අරගෙන කැච් එක මිස් වෙනකොට හොම්බ තලා ගන්න ඕන. යාළුකමකට අරන් මේක මෙහෙම මෙහෙම ඇල්ලුවොත් කැච් එක දැන් මෙහෙම බෝල් වැටෙනකොට ගාපොම කැච් එක ලොන්ටස්. එහෙම යාළුකමට මෙහෙම අප්පුඩි ගන්නත් බෑ මේ දැන් හය පාරක් ගහලා බවුන්ඩරි ලයින් එකේ නම් ගාපොම බෝලේ මැද. එහෙම බෝල ගැහුවේ නෑ අපි. තේරුණානේ? තේරුණා. තව ඕන නම් කතා කරන්නම් පැය 3ක් විතර ඕක ගැනම. නෑ අපි කතා කරමු ඉස්සරහට. මොකද දැන් මේ මේක මේ තිලකරත්න දිල්ෂාන් කියන්නේ දැන් අපේ හිටපු නායකෙක් ටෙස්ට් ක්‍රිකට් ඒ වගේ වෙද්දින ක්‍රිකට් නායකෙක් අපි දැන් බඳු සමරසිංහ මහත්මයා කෑගල්ලෙන් පටන් ගන්නකොට තිලකරත්න දිල්ෂාන් පටන් ගන්න හැමෙම කළුතර පැත්තෙන්. ඔව් කළුතර විද්‍යාලයෙන් තමයි මම ක්‍රීඩාව පටන් ගන්නේ. ඉතින් කළුතරින් ඇවිල්ලා කොළඹට ඇවිල්ලා ඉතින් ජාතික කණ්ඩායමකම් ආවේ. ඉතින් කළුතර විද්‍යාලයෙන් තමයි මගේ ක්‍රිකට් ආරම්භ කරන්නේ මම. කොහොමද දැන් ඔය දැන් පැමිණි ගමන් මගේ දිහාම උදව් කරපු අය අපිට මතක් කරගන්නට පුළුවන් තිබ්බ අභියෝග මතක් කරන්නට පුළුවන් ජාතික කණ්ඩායමට එනවා කියන එක ලේසිපාසු කටයුත්තක් නෙමෙයි. ඒත් එක්කම ජාතික කණ්ඩායමේ නායකත්වයට එනවා කියන එක ලේසිපාසු කටයුත්තක් නෙමෙයි. කැපවීමක් තියෙන්න ඕනේ. ඇත්තටම ලොකු කැපවීමක් කරා. මොකද කළුතර විද්‍යාලය ගැන ඉතාමත් පාසුවන් තිබුණ නැහැ ඒ දවස්වල. මේ 90 ගණන් වල ඉතාමත් අමාරුවෙන් තමයි අපි ක්‍රිකට් ගැහුවේ. ඉතින් ඒක හැමෝම දන්නවා. අපි විශේෂයෙන් දෙමෝපියෝ දෙන්න මතක් කරන්න ඕනේ දෙන්නගේ කැපවීම නිසා තමයි මෙච්චර දුර මට එන්න ලැබුණේ. ඉතින් කළුතර විද්‍යාලයෙන් පටන් ගත්ත ගමන අපිට අලුත් බෝලයක් ගන්නවා සල්ලි තිබුණ නැහැ. ඉතින් අපිට ගෙදරින් දෙන සල්ලි හැමදාම මම
ස්කෝල්ට පයන් ගිහලා ඒ සල්ලි එකතු කරලා තමයි සතිය අන්තිමට බෝලයක් ගන්න සතුසේ ඒ දවස්වල බෝල ගන්න දෙන සතුසේ සතුසේ අපි අලුත් බෝලයක් කරා සුමානක දවසේ අලුත් බෝලයක් ගන්නවා හැම ක්‍රීඩකයෝ 15 දෙනාම අපි අද 10ක් වගේ ගානක් තමයි උතු කරන්නේ සතියේකට. ඉතින් ඔය 15 දෙනා එකතුන ඔපයල් 150කට අතර බෝලයක් අරගෙන ඕක තමයි ප්‍රැක්ටිස් කරලා අපිම තමයි අපේ දේවල් කරගත්තේ. මම හිතන්නේ එහෙම කැපීම් කරලා ආපු නිසා තමයි අපිට ජාතික කණ්ඩායමට ඇවිල්ලා ඒකේ වටිනාකම අපිට දැනුණා. මොකද අපි අමාරුවෙන් තමයි ජාතික කණ්ඩායමට ආවේ. ඉතින් එතකොට එතන ඉන්න අපිට ආසයි ඒ දේ තව තවත් දියුණු කරගෙන රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ආසයි. මොකද අපි ලොකු කැපවීමක් කළා අපිට තිබිච්ච නැති සම්පත් නැතිව තිබිලා අපි ඇවිල්ලා දැන් අද වෙනකොට අපිට මට සන්තෝෂයි මට සමහර ගොඩක් පාසල් වලට උදව් කරන්න හැකියාව ලැබිලා තිනවා ක්‍රීඩා විශ්වය ඉදිරියට ගෙනියන්න. මට මතකයි අපිට මේ වැඩසටහන් දෙකකදී ඔබ ඔය ඉන්න පුටුවේම ඉඳගෙන හිටියා ප්‍රමෝද වික්‍රමසිංහ ගිය සතියේ උපුල් චන්දන මේ දෙන්නාමත් කොළඹින් පිට පළාත් වලින් ආවේ උපුල් චන්දන ගාල්ලෙන් ප්‍රමෝද වික්‍රමසිංහ මාතරින් මේ සියලු දෙනාම කියපු කාරණයක් තමයි බන් සමරසිංහ මහත්මයා අපි ක්‍රිකට් ගහන කාලේ අපිට ලොකු දැන් තියෙන තරම් පහසුකම් තිබුණේ නැහැ අපි සෑහෙන දේවල් අපිම තමයි ගොඩනගාගත්තේ අපේ සහෝදර සහෝදරියන් තමයි ගොඩනගාගත්තේ ලංකාවට ටෙස්ට් ක්‍රිකට් ලැබුණු කාලේ හිටපු ක්‍රීඩකයොත් එහෙමයි බොහෝ අය මම අහලා තියෙන විදිහට පොදු ප්‍රවාහන සේවයෙන් තමයි පුහුණුවීම් කටයුතු වලට ආවේ කියේ ඒ වගේ හැබැයි හොඳ කැපවීමක් තිබුණා වර්තමානයේ තත්ත්වයේ එදා තත්ත්වයේ මධ්‍යන කාලයේදී මැදදී ඔබලා ඇතුළු චමින්ද වාස් මේ ඇතුළු ලංකාවට ලෝක කුසලානේ ගෙනෙන්නට දායකුණු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තත්ත්වයේ සසඳලා බැලුවොත් අද පාසුකම් අතරින් ඔබලාට වඩා හොඳ තත්ත්වයක් තිබෙනව නේද මම හිතන්නේ 100%කින් පාසුකම් අතරින් වැඩි තාක්ෂණයේද ක්‍රීඩකයන්ට ලැබෙන දේවල් එක්ක මම හිතන්නේ ලොකු වෙනසක් තියෙනවා මම ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ මම හිතන්නේ අර අපි ඒ අර වාසියලා කාලේ ඉඳන් 96 ඉට ඉස්සර කාලේ ඉඳන් හරි අමාරුවෙන් තමයි ක්‍රීඩකයෝ ආවේ ආවම ඒ කියන්නේ මම දකින දේ අපවත් ගිලක අමාරුවෙන් දෙයක් ලබා ගත්තාම මේ දේ රකගන්න ගොඩක් ආසයි නමුත් ලේසියෙන් දෙයක් ලැබුණාම මේකේ වටිනාකමක් නැහැ ඕනම දෙයක මම දැන් ක්‍රිකට් ක්‍රීඩානේ ඕනම ශ්‍රේෂ්ඨයක මට හිතෙනවා තව ටිකක් දැන් ඒ අමාරු තත්ත්වේ නැහැ මොකද එන්න එන්න රට දියුණු වෙනකොට හැම දෙයක්ම ලැබෙනවා හැබැයි ඉතින් ඒකම කියන්න බෑ මොකද අපිට තිබිච්ච දේ තමයි අර අපි අමාරුවෙන් ඇවිච්ච දේ ලබා ගත්ත දේ අපි රකගන්න ලොකු කැපවීමක් කරා ඉතින් දැන් නම් ගොඩක් පාසුකම් තියෙන මම හිතන්නේ දැන් ක්‍රීඩකයන්ට මීටෙඩි හොඳට දේවල් කරන්න පුළුවන් මොකද තියෙන පාසුකම් සා මේ තාක්ෂණයේ දියුණුව මොකද තරගාවලියට යන්නේ ඉස්සලා දන්නවා ඒ තරගාවලියේ ඉන්න අනිත් ක්‍රීඩකයෝ පන්දු යවන්නේ මොන විදිහට පන්දුර පහර දෙන්නේ කොහොමද මම හිතන්නේ අපි පටන් ගන්න කාලේ ඔච්චර තාක්ෂණය වුණත් දියුණු නැහැ මම හිතනවා මේ තියෙන තාක්ෂණෙත් එක්ක දැන් ක්‍රීඩාව ගොඩක් දියුණු වෙලා කියලා චබින්ද වාස් කියන්නේ අපි දැන් දන්නවා 96 ලෝක කුසලානේදී අපිට හිටපු හොඳම වේග පන්දු යවන්න. ඔහු එක අන්තයකින් පන්දු යවන විට අපිට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. දැන් කඩුල්ලක් බිඳ වැටේ, දැන් කඩුල්ලක් බිඳ වැටේ කියලා මේ ප්‍රතිවාදී කණ්ඩායමේ. අපිට එහෙම හොඳ අත්දැකීමක් තිබෙනවා චමින්ද වාස් කියන පන්දු යවන්නාගේ කඩුළු ත්‍රිත්වයක් පළවෙනි පන්දු තුනේදී. ඔබට ඒ ගැන අපිට පොඩ්ඩක් කතා කරන්නට අවශ්‍යයි. මොකද්ද ඔබට දැනුනේ කියන කාරණේ දැන් මොකද අපිට ඒක හරි ටිකක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට හරි අමන්දානන්දේට කාරණයක් බවට පත් වුණා මේ වේග පන්දු යවන්නාගේ ඒ දක්ෂතාවය අපි මතක් කරමු. මම දැන් ත්‍රිත්වයන් දෙකක් තියෙනවා එකක් සිම්බාබ්වෙත් එක්ක අනිත් එක ලෝක කුසලානි 2003 බංගලාදේශ ටෙලිවිෂන් එකේ. එදා තරඟේ ක්‍රීඩා කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. කොන්දේ අමාරුවක් නමුත් අපේ හිටපු භෞතික චිකිත්සක ඇලෙක්ස් කොන්ටූරි කිව්වා තරඟේ ක්‍රීඩා කරන්න මුකුත් වෙන්නේ නැහැ කියලා. දැන් මගේ නෙමෙයි. හැබැයි ඒ ඉන්ජරි එකක් තියාගෙන තමයි ක්‍රීඩා කළේ. ඉතින් මම ගොඩක් සතුටු වුණා පළවෙනි පන්දු තුනේදී මට ත්‍රිත්වයක් ලබා ගන්න පුළුවන් වුණේ. ලෝක කුසලාන පන්දු මේ තරඟාවලියකදී එවැනි දස්කමක් කරපු පළමු සායකම ක්‍රීඩකයා ඔබ මං හිතන්නේ. ඔව් පළවෙනි ක්‍රීඩකයා. ඉතින් ගොඩක් සන්තෝෂයි. මේ තැන්නේ දැන් ඒක ඉතිහාසයට ගත වෙලා ඉවරයි. නමුත් හැරිලා බැලුවොත් ඉතින් මම හිතන්නේ එදා ක්‍රීඩා කරපු විදිය බැලුවොත් මම හිතන්නේ කණ්ඩායම් හැඟීමක් හැටියට අපි ක්‍රීඩා කළා. අපි ක්‍රීඩකයෝ හැටියට තරඟයකට යද්දි ගොඩක් විනෝදෙන් ගියේ. ඉතින් ඒ දේවල් ඉඳ තමයි මම හිතන්නේ කණ්ඩායමක් හැටියට අපි ගොඩක් හොඳින් ක්‍රීඩා කළා. ගොඩක් ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන් වුණේ රට වෙනුවෙන්. මේ එතන ගොඩක් වාසිය ඇත්තටම මේ එකතු කරන්න ඕනේ ඒක තමයි ගොඩක් වෙනසක් තිබුණේ ඒ 96 ගත්ත ක්‍රීඩකයයි අපි ක්‍රීඩා කරන කාර්ය අපිට ඉන්ජරිස් කිනේව තිබුණා නමුත් අපි ඒව තියාගෙන කොමාරි අවස්ථාව මගහැරියේ නැහැ කියන්නේ ගහන්නම් බැරි ඉන්ජරියක් කරෙන්න අපිට පුළුවන් නම් තරඟේ කොමාරි ගහන්න මේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා හරි මේ පේන් කිලයක් කරේ ගහලා මම හිතන්නේ අපි ක්‍රීඩා කරා නමුත්
දැන්මන් දකිනවා චූට් ඉන්ජරි එකක් වුණත් ක්‍රීඩා නොකර ඒ තරඟාවලිය රෙස් කරන්න ගොඩක් ක්‍රීඩකයෝ පෙනමිලා තියෙන මම හිතන්නේ ඒක ක්‍රීඩකයන්ගේ වරදකුත් නෙමෙයි මම හිතන්නේ ඒ අර ඇලෙක්ස් කොන්ට්‍රීඩ් කියන මමත් ඔහුත් එක්ක ඉඳලා තියෙන ඔහු පොඩි ඉන්ජරි එකක් තිබුණාත් ඕක කියන්නේ නැහැ ගහන්න ඕක මේ ඉන්ජරි එක මේ වැඩි වෙන්නේ නැහැ මේ මැච් එක ගැහුවොත් කියන එක දැන් ගොඩක් වෙලාවට ක්‍රීඩකයෝ ආරක්ෂා කරගන්නවා ඔවුන්ගේ ඔවුන්ට ප්‍රශ්නයක් වෙයි කියලා මේ ක්‍රීඩකව ක්‍රීඩා කළා ක්‍රීඩාව කාලය දික් කරගන්න ඒක ඒක වෙනවා මම හිතන්නේ හොඳ හොඳ භෞතික චිකිත්සක කෙනෙක් හිටියා නම් මම හිතන්නේ ඌ හැම වෙලාවෙම බලන්නේ කණ්ඩායමට හරි දේ කරන්න මොකද ඉන්ජරිස් ගත්තම ගොඩක් තියෙනවා අමාරු ඉන්ජරිස් තියෙනවා මගේ කොන්දේ අමාරුවක් වගේ නෙමෙයි කොන්දේ අමාරුවක් තිබුණට ඒ කොන්දේ අමාරුවක් තිබුණා කියලා පැරලයිස් වෙන්නේ නැහැ ගහන්න පුළුවන් හැබැයි තියෙන්නේ දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ ක්‍රීඩකෙට ඒ දරා ගැනීමේ ශක්තියක් නැත්තම් ක්‍රීඩකයා 100%ක් දෙන්න බෑ ඒක තමයි වෙනසනේ තමයි සමින්ද වාස් කියන්නේ ලංකාවේ ඉඳන් ලෝකේටම හොඳම වමත් දඟපන් දෙවන්නේ විශේෂයෙන් අපේ වගේ තනතිරවල කඩලු සෑහෙන ලබාගත ක්‍රීඩකයෙක් කියන්නේ අමාරුත්කම් තියාගෙන ඉතින් දැන් පොඩි දෙයක් වුණත් ඒ ක්‍රීඩකයේ තරඟාවලියම රෙස් කරනවා ඒ රෙස් කළා තමයි එන්නේ එතකොට ඔවුන්ගේ අර තියෙන රිද්ම් ඔක්කොම ගිහිල්ලා ඉතින් මම හිතනවා මේක මේකත් ලොකු ප්‍රශ්නයක් මොකද බැලුවොත් අන්තිම කාලේ සෑහෙන ක්‍රීඩකයෝ ඉන්ජර්ඩ් වෙලා ක්‍රීඩා කළා නැහැ හැබැයි ක්‍රීඩා කරන්න පුළුවන්කම් තියාගෙන ක්‍රීඩා කරන්නේ නැහැ මම හිතන්නේ ඒකත් ලොකු ප්‍රශ්නයක් කරලා තිනවා මේ අපේ මේ ක්‍රිකට් මේ යන විදිය දැක්කා මොකද මේ වගේ කැපවීමක් ඒ අර දරා ගැනීමේ ශක්තිය මම හිතනවා පොඩ්ඩක් අඩුයි කියලා හොඳ දැන් මේ මේ දෙන්නම චමින්ද වාස් තිරකරත්න දිල්ෂා ලංකාවට ලෝක කුසලාන ගෙනෙන්නට දායක වෙච්ච ක්‍රීඩකයන් දෙදෙනෙක් 96 පන්දුආර 50 එක් දින තරඟාවලියේ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හිමි කරගන්නකොට එම කණ්ඩායමේ හිටපු ප්‍රබල සමාජිකයෙක් තමයි චමින්ද වාස් කියන්නේ හොඳ දායකත්වයක් ලබා දුන්න 2014 පන්දුආර 20යි 20 ලෝක කුසලානයේ මෙහෙට ගෙනකොට තිලකරත්න දිල්ෂා එම කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටු කරපු ක්‍රීඩකයෙක් ඉතින් මේ දෙදෙනාටම හොඳ අත්දැකීම් තිබෙනවා අපි ක්‍රිකට් ගැන කතා කරන්නට අවශ්‍යයි ඒත් එක්කම අද ඉන්න මේ තුන්දෙනාම ක්‍රිකට් ක්‍රීඩකයෝ තුන්දෙනාම හොඳ ගායකයෝ ඉතින් අපි ඔවුන්ගේ ගායන ශක්තියත් මොකද මෙතන ඉඳගත්ත උපුල් චන්දන ගිය සතියේ සින්දු දෙක තුනක් කියලා කිව්ව මේ මට කිව්වේ වාසි වාසි හිටියා නම් මීට වඩා හොඳට සින්දු කියයි මෙතන කියලා ඊට කලින් හිටපු කියපු අනුෂ සමරනායක මෙතෙන්ට ඇවිල්ලා සින්දු කියනකොට කිව්වා තමින්ද වාස් කියන්නේ හොඳ ගායකයෙක් අපිට හම්බ වෙන කියලා ඉතින් හොඳ ගායකයෙක් ඉන්නවා බන්දු සමරසිංහ මහත්මයා කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් හොඳ ගායකයෙක් අපි නළුවෙකුත් විදිහට දන්න මොකද අපි කියන්න ඕනේ හොඳ ක්‍රීඩකයෙක් කියලා ඒත් එක්කම අපි රූප රචනා තුලින් පවා දැකලා තියෙන ගායකයෙක් තමයි දිනකරත්න දිල්ෂාන් කියන්නේ ඉතින් අද අපි මේ තුන් දෙනාගේ මහණ්ඩ අවදි කරලා මේ සියත් එක්ක ක්‍රිකට් මේ පැය දෙකේ ටිකක් සතුටු වෙන්න තමයි සූදානම් වෙන්නේ ඊට කලින් කෙටි විරාමයකට ගිහිල්ලා දැන් විරාමයට කලින් සෑහෙන වෙලාවක් කතා කරානේ අපි සින්දුවක් අහන්න අවශ්‍යයි චමින්ද වාස් කියන්නේ හොඳ ගායකයෙක් කියලා අපි කිව්වනේ දැන් සාමාන්‍යයෙන් දැන් ඔය මේ මේ අපි කියන ඔය ටුවර්ස් යනකොට ඔය සංචාරවලට යනකොට වැඩියම සින්දු කියන කට්ටිය කවුද ඉන්නේ දැන් ඔබේ නම කියවුණා ඔබේ සහෝදර ක්‍රීඩකයින් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා ඊළඟට උපුල් චන්දන කියන මේ ක්‍රිකට් ක්‍රීඩකයා හොඳ ගායකයෙක් කියන එකත් අපි දන්නවා ඔහුගේ වර ඔප්පු කරා සාමාන්‍යයෙන් කාගේ සින්දු කියනද කැමති නෑ ගොඩක් අයගේ කියනවා වික්ටර් රත්නායක මහත්තයාගේ ඒ වගේම අතුල අධිකාර මහත්මයාගේ ඉතින් මික්ස් එකෙන් කියනවා ඉතින් කියන්න පුළුවන් සින්දු කියන්න එපා ඉස්සෙල්ලා ඉතින් කියන්න පුළුවන් ඒවා කියනවා හැබැයි උපුල් තමයි ඇත්තටම හොඳ ගායකයා මොකද උපුල්ට ස්ටේජ් එක නගින්න 500යි බස්සන්න 50යි ජීවිතේ මයික් එක දෙන්නේ නැහැ සින්දුව පටන් ගත්තොත් බහින්නෙත් නැහැ නගින්න 500 ඒ වගේ චම්පකට හොඳට ඔව් චම්පක රාමනායක මහත්මයා සිං කරන්න පුළුවන් සචිත්‍රට පුළුවන් මිලින්ද සිරිවර්ධන ගොඩක් ඉන්නවා ක්‍රීඩකයෝ මම හිතන්නේ ගීත ගායනට ගොඩක් කැමති මොකද ක්‍රිකට් ක්‍රීඩාවේ මම හිතන්නේ අර ප්‍රේක්ෂක අරගන්න ගොඩක් වෙලාට මානසිකත්වයෙන් වැටලින්න වෙලාවක ඔයගොල්ලෝ දේවල් තමයි කරන්නේ සින්දුවක් කියන එක මම හිතන්නේ ඉස්සර අපි දිශන් ගොඩක් ඒ දේවල් වලට නැඹුරුනවා නේ අපි සින්දුවක් කියනවා කාමරෙට ගිහිල්ලා කාඩ් ගහනවා ගොඩක් ක්‍රිකට් ගැන කතා කර කර හිටියා අපිට ඉස්සර ක්‍රිකට් වල අපි කලේ ගොඩක්ම ක්‍රිකට් ගැන කතා කරලා අපි ඉතිහාසය ගැන ක්‍රීඩකයන්ගේ ඉතිහාසය ක්‍රීඩකයන් මොනවද කරලා තියෙන්නේ ඉතින් ඒ කතා කරද්දී අපිට හිතෙනවා ඒ ක්‍රීඩකයා වගේ වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. මම හිතන්නේ අපි දැන් ගත්තොත් ඒ ක්‍රීඩාවේ ක්‍රීඩකයන් සීනියර් ක්‍රීඩකයන් ගැන කතා කරන එක ක්‍රීඩකයන් කරලා තියෙන දේවල් ගැන ගොඩක් අමතක කරලා තියෙනවා. ඒකට ඒකට එක හේතුවක් තමයි මේ අපේ Facebook, Twitter ඉතින් ගොඩක් අය මේ තාක්ෂණෙත් එක්ක කාමරයකට කොටු වෙලා ඉවරයි තරුණ පිරිස. මම හිතන්නේ අර කිව්වාගේ අපි ක්‍රීඩා කරනකම් අපිට අවශ්‍ය පොඩි බ්‍රේක් එකක් හම්බුනොත් අපි
අඩුමාන ෙඩක හයදන කාම්රේට ගේල්ල අපි සිදුවක් එක් හනවා ඇතන් සිදුවක් කියන කිවය කාඩ්ගේමක් ගහල අපි ඒ කරන ගමනුත් කතාවන්න අපේ ක්‍රිකට් ගැන අපි මොනාදරගුල්ල කරලා තිී නීමට යන්න මොනාද කළ යුත්තේ ඒවගේ දෙවල සෑහන කතා කරම දේවයි අපි නොදැනුවත්ම ලොකු දැනුවක් න ක්‍රිකට් ගැන තකට තනග තරඟකට යන වුනත් අපි දන්නවා කෝමද ක්‍රීඩක වැසිරෙන් මේවිදී කළතිම ඒක ටිකක් කඩුවෙලා කියලා වේ මගද මේ තාක්ෂණත්තෙක් හැමදීම මේ ඇත්තීගෙන යනවා. සිින්දු කියීනවානේ බලු කාග සිදු කැමත කැමති වැඩිය. එහෙම විශේෂණය කිව් වගේ කියන්න පුළුවන් සිින්දු අහන්න පුළුවන් සිින්දු අපි අරකිව් වගේ අපි ක්‍රීඩක හැටියට මනස නිදහස් කරන්නේ මේ සංගීතයත් එක්ක ලොකු ප්‍රශරගක් වෙනවා තනගාවලට අද ඉතිං විශේෂයක් නෑ හැමෝගේම සිින්දු හොඳට හානෝ කියනොට වැඩිය මෙයින් හොඳ ගායක මම කරන්නේ ගොලන්ට සසාහගත් දක්න තරයි ගොඩක් කලාවට සංචාරද. සමසි මාත්ම කැන්නේ අපි දන්න හොඳ ගායකෙක් උගද අපි හලා දීනමට ඉස්සලත් සිදු කියනවා. බන්සමට සිංහ මාත්මයක් දෙන්නේ කාගේ සිදු කියන්නද කැමති වැඩියෙන්. මම අමාරුවෙන් හරි මේ මගේ සිින්දු කියන්න තමයි ආස. ඒන්නේ මගේ සිදු අහල නෑ කවුරුත් වැඩිය. ති මංම තමයි කියා ගන්න ඉතින් මට ආසයි. මම ආදපු සිින්දු කියන්න කියලා වගේ තමයි මේ වකමානය ගොඩක් එහෙම ලතින ඉස්සර මං ආසයි ගායකෙක් හිටියා එල්ලිස් ප්‍රෙස්ලි කියලා. එල්ලිස් ප්‍රෙස්ලි කියලා මේ ඒකවිල්ලා මල්ලි මේ මම ආසයි වචන තේරෙන්නේ නෑනේ. ඒකේ සද්දේට හරි මිහිරත් තියෙනවා ඉංග්‍රීසි සිින්දු ඔය ඔය අබාබා කවුද බොනියම්නේ ඒවත් ආසයි වචන තේරෙන්නේ නෑ නමුත් ඒවයි තියෙනවා මිහිරක් හොතට ඇකට බදින ගතියක් තියෙන පස්ස ඊට පස මං කල්පන කර මම සිින්දු හදා ගන්න ඕන කියලා. ඊටද මම සිින්දු හදාගෙන මම කිව්වා එක සිින්දුවක් මට මතක එක දැන් අත තවටින් කියනවා ලෝකයේ කොයවත් ඒකට ඒ අවශ්‍ය වචන නෑ. නවත් ඒක බීට්ට එක තියෙනවා අහගෙන ඉන්න පුළුවන් නටන්න පුළුවන්. දැන් සංගී සන්ධාන්සන රෑ 12න් පස්සේ නටනවා මේ තේරෙන්නේ නෑනේ සිින්දු. නටනවා නටලා ෂෝ එක ඉවරනම් පස්සේ මන් දන්න ධර්මෙන් තුනට විතර එළියට එනවා. කොහොමද මචන් මේ කොහොමද ඊයේ සංගීතේ අරෝ මචන් නැට්ටුවා කිය අයියෝ කවුදා සිින්දුක අනේ මේ පිස්සන රණ සිටවා බොමේ සිින්දු කියන්න ආපු කට්ටිය ඉන්න ආනවා නැටුවා අනේ බලයන් බය කවුද මියසික් කරේ මේ කියන කන් අඩි පුපුරන්න සද්‍යාව පලයන් බයි යන්න කියපු ආපු ගරුප් එක කිය පංකෝයක් අනේ මේ විකා ඩිසල් මල්ලි පිස්සු මියසික් අහනුවද බම් ආපු ගරුප්පාන පිස්සුම කියලා නට පංකයක් අන්න මෙන්න දොලාහෙන් පස්සේ පරෙන්කෝ වෙලට තංගල්ල වෙලට ගැව්ව ඔයාර තඩි බෆල් අර කන්ටේනර් ඔලින්න එන්නේ බං මේ පිස් උඹල කොහෙද ඉන්නේ ඔන්න වැඩ කරලා කැත්තේ උදල්ල වැඩ කරලා ඇවිල නට පංකයක් ඕන්න කියන රට මේ ඉතිං අනේවන් දැන දැම්මකොද කරන්න සිින්දුවක් කියන්නවා මගේ සිින්දුවක් කමන්න එල්ලිස් ප්‍රෙස්ලි කෙනෙමේ නැත්ත ඒක පටනු නෑ ම මේවාගේ වැඩසටන්නට මැච්චෙන්නේ අධාර ඇත්තටම සන්තෝස වෙන්නේ ඩිල්ෂාන් මල්ලි මේ චම්මිදවස් මල්ලි මම ඇතරම ක්‍රීඩාවට පුදු මාදරයක් ඔබතුමාල කිව්වාගේම ඔබතුමාලගේ ප්‍රශර් එකට හෝ මොනවාරි දේකට ඒ ක්‍රීඩා කපුශල්ලියෝල විවේකයක් ගැනීම සහ මානක සුවයකට මොකක්ද කරන්න කියලා හපුවම ඔබතුමල්ල කිවා සංගීතය කරනවා ඉතින් ඒ කලාවට මොනවාරි සම්බන්ධයක් කරනවා එම ඇත්තන් කැරම් කාඩ් ගහල ඒ වගේ කතාබා කරනවා එමක්කරි නිදහස් වීමක් මනසේ. ඇතරම මගේ ජීවිතේ මම නිදහස්සන්න මම බැලුවේ ක්‍රිකට් මැච් පවංකෝ මම සන්තෝතුනානං මට කඳුලක්කාවනම් සතුට කඳුලක් මගේ ජීවිතේ වර්ල්කප් එක ඉතමයි මම සත්තකින්ම මේක මේ විහිලුවක් නෙමේ මිනිස්සු සාමාන්‍ය රසික රසිකාව හිතනවා මම කතා කරපුවම ඇත්ත කිව්වත් හොයන්න බෑ බොරු කිව්වත් හොයන්න බෑ වැදගත් දෙයක් කිව්වත් හොයන්න බෑ මගෙන් අහලා තියෙනවා මේක දැන් මොනව හිතාගෙනද කිව්වේ කියලා. ඉතින් මං අපේ තාත්තත් නෑ නැති වෙලා අම්මත් නෑ ඉතින් මං අම්මගෙන් හරි තාත්තගෙන් හරි තමයි ගිහිල්ලා අහන්න ඕන තාත්තේ මං ඊයේ ගුණපාලට වචනයක් කිව්වා එයා අහනවා මේ මොන හිතකින්ද කිව්වේ කියලා. ඉතින් තාත්තා එන අහන්න ඕන ඉතින් තාත්තත් නෑ ජමින්ද ඩිසන් උදේ එහෙම නෑ ඉතින් ඒහින්දා දැන් කියනේම විශ්වාස කරන්න බැරි තත්ත්වයක් තියෙනවා මගේ එක්කෝ මගේ කටහඬේ
බෙලෙක් ගතියක් හරි ස්ටීරියෝ වැඩි හෝ එක්ක උගුරු දණ්ඩේ අප්සෙට් මන් දන්නේ මන් දැන් සින්දුව කියනවා. දැන් මේ එහෙම එකේ මම මේ වැඩසටහනට අද ආවේ ඇත්තටම ක්‍රිකට් වලට තියෙන ආදරය නිසා. ලොකු ක්‍රිකට් සීරියස් එකක් යනවා ලෝකේ. ඉතින් ඩුබායි අර ක්‍රීඩාංගණය ගහනවා. ඒ කට්ටියට ක්‍රීඩා කරන්න බැරුණාට ඒ කට්ටිය ලස්සන ක්‍රීඩාංගණයක් හදලා තියෙනවානේ. දැන් ඒ ඩුබායි කට්ටියට ක්‍රීඩා කරන්න අමාරු වෙන්නේ නැති පකිස්තාන් ගැහුවට. නමුත් ක්‍රීඩාංගණය හදාගෙන ලස්සනට තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා මැච් ගහනවා. ඉතින් අපි දිනන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකට තමයි මහන්සි වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි අධෛර්ය වෙන්නෙත් නැහැ, දුක් වෙන්නෙත් නැහැ. මේ පරාජිත වීමේ ස්පීඩ් එක වැඩි. මොකද 10ක් 11 දෙක දකට එක දිගට 50 ඕව පෙරදුනාලු. ඉතින් මට ඒත් මම සන්තෝසයි. පරාජය වුණත් බලන්න ආසයි මං ක්‍රිකට් වලට ආදරේ නිසා. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් ඇත්තටම වර්ල්ඩ් කප් එක වෙලාවේ 20යි 50 ඕවර් එකයි අර්ජුන පුතා එතකොට මෙතුමා මේ ඒ දින වෙලාවේ ඇත්තටම මේ සතුටු වෙලා ඇඬුවේ. සත්තකින් මේ කියන්නේ මගේ ජීවිතේ මම සතුටක් වෙනවා නම් මම ක්‍රිකට් බලන්න. එතෙන්දි මම බ්‍රෑන් ලාරා ඒ වගේම ලස්සනට ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට ආව නම් ලෝකෙම ස්ටීවෝ තමයි ලස්සනටම වෝක් එක දාන්නේ ලෝකෙම. මාක් වොත් ඒකට කිට්ටුවෙන් යනවා. ස්ටීවෝගේ ඇඳුම කවදාකවත් බවුන්ඩරි රවින්ඩගේ කොච්චර දිව්වත් මොනතරම් ස්ලිප් එකේ ඉඳලා ගලි පොයින්ට් එකේ ඉඳලා එක්ස්ට්‍රා කවර්ස් වල ඉඳලා මිඩ් විකට් වල ඉඳලා ඉතින් මේ මිඩ් විකට් කියන්න බෑ නළුලිනියන්ට. එහෙම දැන් ඔබතුමා දැන් මේ අපි මේ ක්‍රිකට් මැච් අනාතරතුරේදී ඔබතුමා සහභාගී වුණා මේ අපිත් එක්ක පොඩි සාකච්ඡාවකට. එදා කිව්වා ක්‍රිකට් සම්බන්ධයෙන්ම මෙතන කතා කර කර ඉන්න වෙලාවේ අපේ කණ්ඩායමට මේ මෙව්වා වුණා කියලා. මොකක් වුණා කියලාද මේ කියන්නේ? මේ මේ ඩුබායි ගිය ට්‍රිප් එකේ අපේ ක්‍රීඩකයන්ගේ පළවෙනි මැච් එකද? ඔව් ඔබතුමා මෙතනට අපිත් එක්ක ඇවිල්ලා කතා කරපු වෙලාවට මැච් එක හරිනේ ඉතින්. ඒක දෙයිනේ කියලා හරි. ඔව්. එතකොට 50 ඕ පටන් ගත්තම 50 ඕ ෆස්ට් මැච් එකද? ෆස්ට් මැච් එකද? ඔව්. ඔව්. ආ 50 ඕ ෆස්ට් මැච් එකේ මේ ඩිජන් පුතේ මේ මයිදන්නේ මේ මේ ශ්‍රේෂ්ඨ කියන්නේ ක්‍රිකට් විද්වත් කියලා කියන්න පුළුවන් මට හැබැයි. මේවා මේවා මේ රටට නෙමෙයි කියන්නේ. මම හිතන බෝලර් මම හිතන බැට්ස්මන්. නමුත් මේ බෝල වුණාට ඒවකට පෑඩ්ස් එක දාලා ග්ලව් දෙක දාලා ගාඩ් එක ඉතින් දාගෙන එන්න මෙපා නැත්තම් දෙයියන්ගේ පීටයිනේ. එතකොට මෙහෙම ඇවිල්ලා ග්ලව්ස් දෙක දාලා හෙඩ් ජියර් එක දාගෙන චමින්දවාස් දැන් ඩිල්ජන් පුතා ගැන පැත්තක තියමුකෝ. ඒ ඉස් අ ෆාස්ට් බැටින් ඇන්ඩ් ෆස්ට් සේව් ඔක්කොම එනවනේ. ෆස්ට් ඩවුන් සෙකන්ඩ් ඩවුන් කොහොම හරි 5 ඩවුන් වෙනකම්ම සපෝට් එකක් දෙනවනේ. මේක ඇවිල්ලා 6 ඩවුන් දෙයියන්ගේ පිටෙන් ඇවිල්ලා මම මැචස් කීපයක් දැක්ක වර්ල්ඩ් කප් එකේ බුද්ධ සරණයි. අනේ අපේ දෙයියන්ගේ පිටෙන් දැන් ඉන්න ෆාස්ට් බෝලර්ස්ලට බුදු සරණයි. යමක් කමක් කරන්න ලැබේවා හෙට අනිද්දාටත්. නමුත් ෆාස්ට් බෝලර් කෙනෙක් බැට්ස්මන් කෙනෙක් වෙනවා කියන්නේ මාර පිනක්. නමුත් ඒ බැට්ස්මන්ගේ යුතුකම ඉෂ්ට කරපු වර්ල්ඩ් කප් දරුවේ ඒ සීරීස් එකේ. ඒ කියන්නේ 8 ඩවුන් ආවත් 7 ඩවුන් ආවත් 6 ඩවුන් ආවත් මයිද 9 ඩවුන් එන්නේ නැහැ කවදක්වත් චමින්ද පුතා. ආවොත් සාධාරණයක් කරනවා අඩුම රන්ස් 30ක් අනිවාර්යයෙන්ම පලනවා. ඊට අමත මුලීදරන් බලන්නකෝ ඇහ වහගෙන ගන්න ආයේ පාර. දැන් ඒකනේ පෙර පිනක්නේ. සසරක් නැතුව ගන්න ඕන ආයක් මුලීදරන් සහෝදරයා. හොත්ති ලව්වේ. දැන් ඒ වගේ පාරක් මේ දිනන්න ඕනම වෙන්න කියලා 7 ඩවුන් ආපුවම අපේ කට්ටිය ඈනුන් අරිනවා. මන්දනේ මට යන්න හිතෙනවා මේ පුජ්ජලික දේවල්. මේ මේ නැත්තම් මේක ක්‍රිකට් බෝඩ් එකට මොකද්ද මොන මණ්ඩලයේද තේරීම් මොනවද ගොඩාක් මන් දන්නේ වන්නම් වහලා නෑ මට මට වැඩකුත් නෑ. මොකද මාව ඒ වට ජීවිතේට ගන්නත් එපා. මොකද එහෙම බුද්ධිමත් මිනිහෙක් නෙමෙයි මං. නමුත් මට පුජ්ජලික හිතෙනවා මේ. එහෙම වුණාම අර ඒ දිනන ජයග්‍රහණයේ තියෙන වේට් එක තියෙන ඉදිරියට යන්න ඕන. දැන් අපි යනවා මේක. එල්ලි වෙනකම් ක්‍රිකට් හිතන්නේ. ඉතින් ඒ වගේ මම අහුවේ ප්‍රශ්නේ මොකද්ද? මාර මෙව වුණා කියලා කිය. අන්න මේ මැද්දෙදි මම කතා කරගෙන යනකොට please excuse me I heard about that. අය මම කතා කරපෙක මැද්දෙදි මතක් කරන්න ඔබතුමා. මම හිතන ඔබතුමා ඉන්නේ වැඩසටහනේ මතක් කරන්න. ඉතින් මගේ මූණ දිහා බලාගෙන උඩ බලාගෙන අමතක වෙලා ඉන්න එපා මතක් කරන්න. මේ බන්දු අයියේ එහෙම නැත්නම් බන්දු ඉස්සෙල්ලා අපි ඇහුවේ මෙව්වා වෙන. මෙන්න මේකයි උනේ. ඩිල්ජන් පුතේ. දැන් පළවෙනි ඕවර් 10 වෙනකන් 50 ඕවර් එකේ අපේ කට්ටිය හොඳට බැට් කරා. නැහැ හොඳට ෆීල් කරා. දැන් හොඳට බෝල් කරා. හරි ක්වික් දුවනවා. බවුන්ඩරි ලයින් එකටත් බොහොම හුස්ම හොඳට අරන් දුවනවා. ෆස්ට් ස්ලිප් එකේදී ඩයිව් එකක්
වෙලා මෙහෙම බෝලට දැන් බෝලේ බැට් කරන්න බැට්ස්මන් ෆෝවර්ඩ් එනවා නම් ලෙග් ස්පින් එකක් නෑ එහෙම නැත්තම් ෆාස්ට් බෝලගේ ස්විං වෙනවා නම් ස්ස් ගාලා මෙහෙම ඇවිල්ලා මෙහෙම නගිනවා නම් අරේ ඒ බෝලගේ ස්විම් එක දැනගන්න ෆස්ට් ස්ලිප් එයා දන්නවා බෝල මගේ යාළුවා මේ බෝල් කරන්න එහෙම නැත්නම් අසන්තද මෙල් එහෙම නැත්තම් අපි කියමුකෝ චමින්දවාස් බෝල් කරනවා චමින්දවාස් පුතා ඒතර බෝල් කරනකොට මේ ඇඟිලි මේ දේවල් ඔක්කොම ප්‍රැක්ටිස් වලදී දකින්නවා ෆස්ට් ස්ලිප් සෙකන්ඩ් ස්ලිප් දන්නවා මේ ජාපු ගමම්ම එතකොට මේ ඉඳලා යන්න අන්න වයර් ප්‍රශ්නේ දන්න වයර් ප්‍රශ්නේ දැන් මාව වයරින් කරලා තියෙන්නේ දැන් මාව වයරින් කරපුවම මේවා ඇවිල්ලා ඉලෙක්ට්‍රික් ප්‍රශ්න හරි නේද බඩු වෙනවනේ ඔව් එතකොට මේවා ඉතින් වයර් එක යන්න මේවා විහිළු නෙමෙයි මේවත් විහිළු වලට ගන්නවා හොඳ වෙලාවට මේ වැඩතරාන ඉන්ටර්නෙට් නැහැනේ ඉන්ටර්නෙට් දාන්නත් එපා දාපු ගම මන් නඩු දානවා ඉන්ටර්නෙට් නෙමෙයි නෑ මං ආවේ සියතට ආවේ ඉන්ටර්නෙට් යන්න නෙමෙයි නැත්තම් මේ ඔක්කොම බූතයි මම බූත නෙමෙයි කතා කරන්නේ එතකොට මේ ස්ට්‍රෝක් එකට බැට්ස්මන් අපි කොහොම පකිස්තාන් කියලා එනකොටම දැනගන්න ඕන තර්ඩ් ස්ලිප් බඩු මට එන්නේ කියලා එතකොට නිකන් ඇගේ තියාගන්න ඕන බඩු එන්න අතට මෙව්ව උනේ මේකයි ඕවර් 10ක් කනකම් හරි ගැම්මකට ඇවිල්ලා 10න් පස්සේ මෙව්ව වුණා මොකද්ද උනේ විකට් කීපින් හරි ෆස්ට් ස්ලිප් සෙකන්ඩ් ස්ලිප් ගලිය ඔක්කොම පොයින්ට් ඔක්කොම හරි බෝලිනුත් හරි මෙව්ව වෙනවා බෝල් කරනවා අරයාගේ ප්‍රතිවිරුද්ධ පකිස්තාන් ප්‍රහාරාත්මක තත්ත්වයක් ඇති වුණා මුලිදරන්ට වගේ ඒකට දැනගත්තා දැන් මේ ඕවර් 10න් පස්සේ දැන් වනන්න ඕන සරස් ගාන එකක් ගැව්වා හතරක් ගාපම හිතපු පැත්ත නෙමෙයි හතර ගියේ දැන් ෆීල්ඩ් එක දාලා තියෙනවා ලෙග් එකේ ඕෆ් එකේ ෆීල්ඩ් එක අඩුයි අන්න ඕෆ් එකේ පටෝඩියන් ගාලා ඕෆ් එකේ කට් එකක් වැදුණා හතරයි හතර ගහපු ගමන් අපේ කට්ටියට මෙව්ව වුණා පොඩ මෙව්ව වුණා ටීම් එකටම මෙව්ව වුණා විකට් කීපර් බැලුවා හතර ගියේ ඇවිල්ල අරේ බැලුවා ඊට කැප්ටන් බලනවා වයිස් කැප්ටන් දියා වයිස්නෝක බෝල දැන් මෙවගෙන කල්පනා කරන අන්න මෙව්වා වෙනවා ටික ටික. දැන් ඔය මෙව්වා වෙනවා ටික ටික. ඒ මෙව්වා වෙනකොට ආයෙ ගානවා හතරක්. ඩබල් මෙව්වා වෙනවා. මොකද්ද දැන් ඔය මෙව්වා වෙනවා? මෙව්වා වෙනවා කියන්නේ තමන්ගේ ඔළුවේ තියෙන එන ප්‍රෙෂර් එක රිලැක්ස් කරගන්න මූඩ් එකක් නෑ. ඊට ඉස්සෙල්ලා දවසේ රෑ ක්‍රිකට් ගැන නෙමෙයි හිතලා තියෙන්නේ. ප්‍රේමණීය සම්බන්ධයක් ගැන කෝල් එකක් ඇවිල්ලා. අර ඔබන එකට දැන් අපේ කට්ටිය ක්‍රිකට් ගහන ගමන් අවුට් වෙලා ටොයිලට් එකට කියලා තමයි ඔබනොත් ඇති මන්ද නැ මේ පොඩි ළමයිනුත් ඔබන එක අර මේ ඔබන එක මේ දැන් බැට් කරන්න යනවා දැන් දැන් මේ බැට් කරන්න යන්න ඉස්සෙල්ලා ටොයිලට් යන්න ඌමනාවක් එනවා මොකද ටොයිලට් යන්නේ ටීම් එකේ කැප්ටන් ගෙන් අහලා නෙමෙයිනේ ටොයිලට් යන්නේ ඇවිල්ලා මේ අම්පයර් ගෙන් අහන්නේ මොකද තේරීම් කමිටියෙන් අහනවද මට චූබරක් හදුණා මේක ඉන්නේ මට ඉන්නේ එතකොට මම යනවා ඇතුළට දිලියනුදේ don't misunderstand okay එතකොට ඒ ඒ තමයි මේ මෙව්වා වෙන්නේ මේකත් මෙව්ව මම ටොයිලට් එකට මෙව්වා වෙනවා එතකොට ටොයිලට් එකට මෙව්වා වෙලා මම දැන් මේ මගේ ඒ ශරීරයේ දේවල් අරින වෙලාව වෙනවා බඩු හලෝ ඔව් මේ මම පොඩි යන්නේ ඔව් නෑ කවුද බොරුවනේ පිස්සුද පිස්සුද මේ ඔයාගේ සම්බන්ධය මම නැති එතකොට කොහෙද ගිහිල්ලා හතරේ පාරක් ගහන්නේ කොයිද කියලා ෆීල් කරන්නේ ඔළුවේ මැරෙන තාක්කල් මතක තියාගන්න ඕන ක්‍රිකට් නිදින කොටත් ක්‍රිකට් නැගිටින කොටත් ක්‍රිකට් බූට් එක දාන කොටත් එමයයි මේස් එක දාන කොටත් එමයයි අවුට් වෙලා ඇවිල්ලා පැවිලියන් එකට ඇවිල්ලත් පෑඩ්ස් එක ගලපුව ගාම්ම ඉඳ ගන්න ඕන ක්‍රිකට් දිහා බලාගෙන මෙහෙම ගලවන්නේ අපි මන් දන්නේ ඩිල්ෂාන් පුතේ මේක ගලවන කොටත් බලන්නේ මගේ දැන් මම 1 ඩවුන් අවුට් වෙලා නම් 2 ඩවුන් අර බෝල් කරන්නේ මන් දන්නා ස්විම් එක දැම්මොත් ඉවරයි කියලා ඒක බලගෙන තමයි මේවා ගලවන්නේ. එතර බයක් නෙමෙයි. එච්චර ආදරේ. ඒ ආදරේ තියෙන ලොකුම ඒ කියන්නේ අපගම ප්‍රථම ප්‍රේමයමගේ තමයි අපිට ක්‍රිකට්. ක්‍රිකට් වලින් පස්සේ තමයි විවාහය. දැන් මේ පුතාලා විවාහ වෙනවා නම් ක්‍රිකට් වලින් පස්සේනේ. අනිත් ඒ ක්‍රිකට් වලට පින් සිද්ධ වෙන්න මේ විවාහත් සක්සස් උනේ. ඒතොර ක්‍රිකට් වලට පින් සිද්ධ වෙන්නනේ. ක්‍රිකට් වලට පින් සිද්ධ වෙන්න කියලා කියන්නේ අමාරු දෙයක්. ඒකට පින් සිද්ධ වෙන්න තමයි ජයග්‍රහණය කරේ රටම. එතෙන්දී ආඩම්බර වුණා කට්ටිය. අන්න මෙව්වා වුණා. එතකොට එනවා මේ මේ මැලේ මොලේරියාව. කියන්නේ මෙලි මොරියාව වගේ නාන. මල්ලේ කොහොමද? ඔව්. දැන් මේ හය පාරවල් හයක් ගහලා අවිලා අතන ඉන්නවා මොකද්ද අතේ තියාගෙන මේ
කිරිලපනේ මොකක් කරි අතේ තියාගෙන එක්ක කාගරි මේ බිස්කට් පෙට්ටියක් අතේ තියාගෙන ඉන හයේ පාරවල් හයක් ගහලා අවිල් හයේ පාරවල් එකක්වත් ගහපු නැති කට්ටිය මොකුත් අතේ තියාගෙන නැහැ හැබැයි හොඳට ගහනවා මේ ආපු ගමන් කට්ටිය ලෑත් වෙලා ඉන්නවා ගන්න එයාපෝට් එකෙන් ගන්නේ එයාපෝට් එකෙන් ගන්නේ හතරේ පාරවල් තුනක් ගහපු ගමන් එයාපෝට් එකෙන් ගන්නවා සමාගම සමාගම ගත්ත ගමන්ම ක්‍රිකට් අමතක වෙනවා ඊට පස්සේ සමාගමේ කවුරු හරි සෙක්‍රටරි කෙනෙක් ආදරෙන් හිනාවලා හරි දන්තෝ හලෝඩ සූස්මෙන් වන්නේ යත් කියනවා එයත් එයත් එක්ක කොහෙද යන්නේ මේ මේ ටීම් එකේ කැප්ටන් කියනවා මේ මේ දැන් ඊළඟ මැච් එක අර සෙක්‍රටරි ඇවිල්ලා එයා බිස්කට් වැඩියෙන් දීලා ඒවා වැඩක් නැහැ නේ පුතේ සින්දුවක් කියව දැන් දෙපැත්ත ක්‍රීඩක දෙන්නේ නැහැ නෑ hina ඉතින් මම මොකක්ද දැන් කියන්නේ එතකොට දැන් මම වීලුකාරයෙන්ද කියන්නු නෑ මේ තමයි මේ මෙව්වා වුණා මේ මෙහෙම තමයි එතකොට එයා මේ ආපු ගමන්ම ක්‍රිකට් මැච් එක දැන් ගහලා වෙලා හොඳට දිනලා ඔක්කොම කප් ටික අරගෙන එනකොට මෙහෙදි මෙව්වා වෙනවා ගාලේ නෝ තෑගි දෙන්න ලක්ෂ 100යි ජීප් එක ඒක ඉඳ ගත්ත ගමන්ම මෙව්වා වෙනවා මොකද අර සීට් එක යටට යනවනේ ගිහලා උඩට ආවිල්ලා ස්විච් ඕනින් ඇඹරිලා මෙව්වා වෙනවා ඊට පස්සේ දිගටම ඊළඟ මැචස් ටික ලස්සනටම පෙරදිලා මෙව්ව වෙලා එනවා. අන්න එතකොට ජීප් එකක් නැහැ මොකුත් නැහැ උඩ බලාගෙන ඉන්නවා. දැන් ඒකන අර හතරක් ගහපු ගමන් අවුට් එකේ දැන් පොකෝ ලෙග් එකේ ඔක්කොම ෆීල්ඩ් එක සෙට් කළා නම් ඔෆ් එකට දැන් ටක්ස් දුන්න කියන්නේ එක්ස්ට්‍රා කව. එහෙම නැත්නම් මිඩ් විකට් එකට දුන්න ගමන් පාර මේ පාර කොහොමද ඒක වැඩක් නැහැ ඊළඟ බෝලේ දාන්න ඕන බෙල්ල කැඩිලා යන්න. ඒ මාස්සර මැරෙන්න දාන්න හොඳ නැහැ බෝල. බෝල දාන්න ඕන නිකන් පොඩ්ඩක් රීදෙන්න. අස් ගාල වැදුනම අර ඇලපතට දාලා තියෙනවනේ පාරවල් ඒවට පොඩ්ඩක් මෙහාට එකක් ඊට පොඩ්ඩක් මෙහෙන් දෙන්න ඕන එකක් දෙකක් පෙන්නන්නේ බෝලට වැදිලා කියලා නමුත් අම්මා ටික 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 එතන නේ අර ගාඩ් එක මෙහෙ තියෙන්නේ ගාඩ් එක ඇලපතේ ගාඩ් එකට පොඩ්ඩක් මෙහාට දෙක වැදුනා නම් ඉවරයි එතන මෙව්ව කරන්න ඕන කියපු සින්දුවක් කියපු සින්දුවක් කියන කියන විදියට ඉන්නවා දින්දු ගැන්නේ දැන් මාරවට හරි කලබලයි පපුව තුවන්නේ පතුළු කොච්චිය වගේ නුඹ මම තනියම හමුවන පළමු දිනයි ආතුනිකයි හරි ලැජ්ජයි අසයි බයයි සිත මගේ හරි කලබලයි පපුව තුවන්නේ බදුල්ලු කොච්චිය වගේ නුඹ මම තනියම හමුවන පළමු දිනයි ආතුනිකයි හරි ලැජ්ජයි ආසයි බයයි තාරාවිය වගේ උඹ ළඟ එන බව පෙනේ කකුල් දෙකත් මැඩ්ලින් ගහනවනේ අනේ වචනත් හිර වෙලා මගේ තොල කඩ වියලුනේ මොනවා කරන්නද මම ෆුල් ඔල් මං පන්නේ සිත මගේ හරි කල බලයි පපුව දුවන්නේ පතුළු කොච්චිය වගේ නුඹ මම තනියම හමුවන පළමු දිනයි ආතුනිකයි හරි ලැජ්ජයි ආසයි
ගොවිතැන් බත්තටන්නේ නාපරවිය දිය වුණේ උන්නනන් මම කළෙ නෑ නොවේ අත්දයනේ අපරං අයියන්නේ උඹවත් මට සෙට් කළේ රවුන්ද තිකටිද මන් දන්නේ ආදරේ සිත සිත මගේ හරි කලබලයි පපුව තුවන්නේ පතුළු කොච්චිය වගේ නුඹ මම තන්නේම හමුවන පළමු දිනයි ආදුනිකයි හරි ලැජ්ජයි ආසයි බයයි සිත මගේ හරි කලබලයි පපුව තුවන්නේ පඩුළු කොච්චිය වගේ නුඹ මම තන්නේම හමුවන පළමු දිනයි ආදුනිකයි හරි ලැජ්ජයි ආසයි